පළමුවෙන්ම අද මේ විජයග්‍රහී රැලිය මේ ජනතා නිපාතය ආරක්ෂා කරන්න කලක් බණ නියෝජනය කළ පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතරම් වල නිලධාරීන් කණ්ඩායමක් ඉතාමත් වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. පළමුවෙන්ම ඔවුන්ට මගේ ප්‍රණාමය පුද කරමින් මම මගේ කතාව ආරම්භ කරනවා. මිත්‍රවරුනි, අද මේ රැස්වීමට එන්න ප්‍රථම මම නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, පොතුවිල්, කෝමාරි, තිරිකෝවිල් යන අක්කරපත්තු ඒ යන ද්‍රවිඩ අපේ සහෝදරයන්ගේ නිජමින් ප්‍රදේශවල සංචාරය කරලා අපි රැස්වීම් පවත්වලා. ඒ වගේම ඒ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රතිචාරයත් පෞගිද දිනවල මගේ පැරණි තගයන් මට කතා කර කර අපේ රටේ මේ වෙනකොට පවත්වන ලද සමීක්ෂණ වාර්තා ප්‍රතිඵලකම බලපුවාම අපිට එක කාරණාවක් ඉතාමත් පැහැදිලියි. ඒ මොකද්ද? මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පවත්වන ජනාධිපතිවරණය මාලිමාවේ අපේක්ෂක අවුන්ද කුමාර දිසානායක සහෝදරයා ඒ මැතිවරණයෙන් මෙතෙක් අපේ ජනාධිපතිවරණ මැතිවරණ ඉතිහාසයේ ගත්ත ඉහළම ඡන්ද ප්‍රමාණය අරගෙන ජයග්‍රහණය කරනවා. ඒ වගේම ඒ ජයග්‍රහණය සමගම අපේ ගමගෙදර දිසානායක සහෝදරයා නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කයත් විශාල වැඩි ඡන්ද ප්‍රමාණකින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනවා. මිත්‍රවරුනි, අපි අද රැස්වෙලා ඉන්නේ ඉතාමත් ඓතිහාසික භූමියක. ඉතාම ඓතිහාසික කර්තව්‍යයක් ආරම්භ කරලා අපේ රටට නිදහස දෙන්න 1848 නිදහස් කැරැල්ල ආරම්භ කළ භූමියක. හරියට මේ නිදහසේ කැරැල්ල ආරම්භ කරලා වසර 100කින් අපි නිදහසක් ලබා ගත්තා 1848. ඒ නිදහස ලබාගෙන අපිම අපිව පාලනය කර ගත්තා මේ 2024 වෙනකම්. අද අපි කොතනද ඉන්නේ? අපි 1948 නිදහස ලබා ගන්නකොට ගරුතර ස්වාමීන් වහන්සේ වදාළ පරිදි අපි අපේ අයවැයෙන් ආර්ථිකය අපි අතිරිත්‍යයක් තිබිච්ච රටක්. උන්වහන්සේ දේශනා කළ පරිදිම අපි ඒ අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජයට අයවැය හිඟයක් කළා. ඒ අයවැය හිඟය පියවීමට අපි මෙහෙන් ණය මුදලක් දුන්න රටක්. ඒ වගේම දකුණු ආසියාවේ දෙවැනියට ශක්තිමත් ආර්ථිකයක් තිබුණු රටක්. සිංගප්පූරුව ඇවිල්ලා අපෙන් ආර්ථික දියුණු කරගන්නේ කොහොමද කියලා ඉවරලා අපෙන් උපදෙස් ගත් රටක්, අපිව අනුකරණය කරපු රටක්. අද ලෝකයේ ප්‍රබල ආර්ථිකයට හිමිකම් කියන දකුණු කොරියාවට වඩා ගොඩාක් ඉහළින් තිබුණු රටක්, වියට්නාමයට වඩා ගොඩක් ඉහළින් ඉන්න රටක්. අද ඒ සියලුම රටවල් අපි පහු කර අපි අපිට ඉදිරියෙන් සිටිනු. මොකද හේතුව? කාගෙද වැරද්ද? අපිට වැරදි කියන්න පුළුවන් ඉංග්‍රීසි දික් කරලා ඕන තරම්. පළවෙනි වැරද්ද කරලා දෙන්නේ අපි. අපි මේ රට පාලනය කරන්න අපි හරිය වැරදි මිනිස්සු. මේ රට පාලනය කරන්න පාර්ලිමේන්තුවට අපි හරිය වැරදි මිනිස්සු. අද වෙනකොට පාර්ලිමේන්තුවේ අපි යවපු වැරදි මිනිස්සු එතන ඉන්න මිනිමරුවෝ, එතන ඉන්න බංකොල්ලකාරයෝ, එතන ඉන්න දූෂිතයෝ,
එතන ඉන්නවා හොරු. ඉතින් රටක් දියුණුවේද? පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ මුදල් පාලනය කරන ආයතනය. අපි එතනට අරිනවා මිනිමරුව මංකොල්ලකාරියෝ දූෂිතයෝ හොරු. ඉතින් හොරගන්න කරේදී අපේ මූලික වැරද්ද කරේ. ඒ වගේම අපි හැම මැතිවරණයකින්ම අපි කතරේ ගහලා අපි අපේ බලය පැවරුවා අපේ නියෝජිතයන්ට. ඔවුන් තමයි අපි වෙනුවෙන් නීති සම්පාදනය කරේ. ඕනෑම රටක දියුණුවට තියෙන පළවෙනි අඩිතාල තමයි නීති ආධිපත්‍යය. අද නීති ආධිපත්‍යයක් තියෙනවද? නීති ආධිපත්‍යයක් තියෙනවනම් දේශපාලන අරමුණක් මත ඝාතනය කළ ලසන්ත වික්‍රමසිංහගේ ඝාතනයේ සැකකරුවන් අද ඉන්නවන හිරගෙදර. අද නිදැල්ලේ ඉන්න. අපේ රටේ නීති ආධිපත්‍යයක් තියෙනවනම් රගර් කීඩක තාජුදීන් තරුණයාගේ ඝාතනයේ සැකකරු දේශපාලන අරමුණක් කරපු ඝාතනය. ඒ සැකකරුවන් ඉන්න ඕන හිරගෙවල්වල. නමුත් අද උන් නිදැල්ලේ ඉන්නේ. ඒ වගේම දේශපාලන අරමුණක් මත සිදු කරපු මෑත කාලේ තිබුණ බිහිසුණුම ඡේදවාදකය 2019 අප්‍රේල් මාසේ 21 වන පාසු ඉරුදින ප්‍රහාරය. ඒ ප්‍රහාරයේ කුමන්ත්‍රණය තියෙනවා කියලා අපි හැම වෙලාවෙම කිව්වා. අද කුමන්ත්‍රණකරුවන් නිදැල්ලේ ඉන්නේ. ඒ නීති ආධිපත්‍යයක් නැති නිසා. එනිසා සහෝදරවරුනි, අපි එකතු වෙලා සිදු කළ යුත්තේ මේ රටේ නීති ආධිපත්‍යය නැවත ස්ථාපිත කරන්න. අද නීති ආධිපත්‍යයක් නොමැති නිසා මේ අප ඉදිරියේ මේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට කොතරම් බාධා වෙනවද? මම පෞද්ගලිකව දන්න දේවල්. ඔහුගේ රාජකාරියට බාධා කරනවා. ඔගොල්ලෝ දකින්න ඇති, අහන්න ඇති. දැන් මාස දෙකකට තුනට ඉස්සර වෙරලා වතුකරේ දේශපාලඥයෙක්, ඒ නුවරළිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ හැමෝම ඉදිරිපිට ඔහුගේ රාජකාරියට බාධා කරපු හැටි. ඒ වගේම අපි ප්‍රවෘත්ති බලනවා නම් රූපවාහිනියට අරබරවා නම් අපිට දකින්න ඇති ඒ වතුකරේ ප්‍රබල ඇමතිවරයෙක් එක්තරා අවස්ථාවක පොලිසිය ඇතුළට ගිහිල්ලා පොලිසිය ස්ථානාධිපතිගේ පුටුවේ වාඩි වෙලා නියෝග දෙන රාජකාරී කරන හැටි. ඔකද නීති ආධිපත්‍යය. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලෙක ඌව පළාතේ දේශපාලනඥයෙක් එක්තරා පෞද්ගලික කාරණයකට පාසල් ගුරුවරයෙක් ගුරුවරියක් කාන්තාව දඩගස්වල මේවද නීති ආධිපත්‍යය? අපි පත් කරලා යන දේශපාලනඥයෝ කරන්න ඕනේ මේවද? ඒ වගේ මෑතකදී ඔබට බලන්න පුළුවන් අර මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරයෙක් වයිතේ බැටි කර්මාන්ත ඇමතිවරයෙක් බැටි ඇමති කියලා කට්ටිය කියන්නේ. අන්න ඇමතිවරයා ගුවන්තොටුපළට ගිහිල්ලා නිලධාරියෙකුට ප්‍රසිද්ධිය ගහනවා කරට. කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. මෙන්න මේකයි අද අපේ රටේ තියෙන නීති ආධිපත්‍යය. ඉතින් මේ රටක් දියුණු කරන එක කොහොමද කරන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙද්දි? අද බැලුවොත් ලෝකයේ අන්ත දුගී දුප්පත් රටවල් ඔවුන් ඒ දුගී භාවයට පත් වෙලා තියෙන්නේ ඒ රටේ හරි නීතියක් ගැති නිසා. අපි බැලුවොත් දකුණු සුඩානය, මාලි, සීරාලියෝන් රටවල් අන්තිම දුප්පත් රට. කිසි නීතියක් නැහැ. ආයුධයක් අතර ගත්තොත් ඕන කෙනෙකුට ගිහිල්ලා ඕන තරම් වෙඩි තියන්න පුළුවන්. ආහන්න කෙනෙක් නැහැ. ආයුධ තියෙන කෙනා ආයුධ ළඟට කෙට්ටුයි. අද අපි යන්නේ එතනටද? මේ වෙනත සිදු කරේ නැත්නම් අපි යන්නේ අන්න එතනටද? මිත්‍රවරුනි, අපි පොලිස් සාමූහික පිහිටවීමේදී අපි මෙන්න මේ කරුණු මේ ජාතික ජන බලවේගයත් එක්ක අපි කතා කරලා අපි එකඟතාවයකට ආවා. අපි ඔවුන් විශ්වාස කරන්න පුළුවන් කණ්ඩායමක් කියලා අපි ඔවුන් හිතනවා. ඒ නිසායි අපි ජාතික ජන බලවේගයට අපි එකතුනේ. අපි ඔවුන්ගේ සැලසුම් ගැන මේ නීති ආධිපත්‍ය නැවත ස්ථාපිත කරන ආකාරය, මේ ආර්ථික ගොඩගන්න ආකාරය අපි ඔවුන් සමඟ දීර්ඝව සාකච්ඡා කරලා තමයි
අපි මේ තීරණය ගත්තේ. අද අපි සමග ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන් 7000කට අධික ප්‍රමාණයක් අපිත් එක්ක ජාතික ජන බලවේග එක්ක අද වැඩ කරනවා. ඒ වගේම ඔවුන් ක්‍රියාකාරීව ඒ කටයුත්තේ යෙදෙනවා. දැන් ආරංචි වෙනවා මේ චන්ද කාලේ ජිල් මාට් දානවා, අරක කරනවා, අතනට යයි මෙතනට යයි කියලා. මම පැහැදිලිව කියනවා අපි සමග අපි 7000ක් සමග අධිටන සාමූහිකයේ 40000ක් අපිත් එක්ක ඉන්නවා. ඒ සෙල්ලම් කරන්න මේ පාර අමාරුයි. ඒ වගේම මිත්‍රවරුනි, මේක අපේ රටේ අපිට ලැබෙන අන්තිම අවස්ථාව. අපි මේ වෙලාවේ මේ වෙනස අපි කරේ නැත්තම් ඒක අපි අපේ ජීවිත කාලයට අපිටම කරගන්න අපරාධයක්. දැන් අපි මේ රට විනාශ කරලා තියෙන විදිය දැක්ක, ආර්ථිකය අද කොහෙද කියන එක දැක්ක. අද IMF එක පස්සේ අපි ඩොලර් මිලියන 100ක ණය භාරකයක් ගන්න අපි පස්සේ යනවා. හැබැයි දේශපාලනයේ ප්‍රභු පුත්‍රයෙක්ගේ බැංකු ගිණුමේ ඩොලර් මිලියන 500ක් තියෙනවා. ඉතින් එහෙම හොරා කාපු රටක අපි තවත් ඉවසගෙන හිටියොත් අපි කොහටද යන්නේ? අන්න ඒ නිසායි මම ඔබගෙන් ඉල්ලන්නේ මේ එළබන 21 අපිට ඉතාමත් වැදගත් දවසක්. එදා අපිට වගේම අපේ දරුවන්ටත් අපේ දරුවගේ දරුවන්ටත් ඉතා වැදගත් දවසක්. මොකද අපි එදා තමයි මේ රටේ සැබෑ වෙනසක් කරන්න. එනිසා අපිට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ මහඟු අවස්ථාව අපත යරින්න එපා. අපි හැමදෙනාම එළබෙන සැප්තැම්බර් 21 උදේම ගිහිල්ලා චද්දපුරට අපේ රටේ අනාගතය වෙනුවෙන්, අපේ රටේ දූ දරුවන් වෙනුවෙන්, අපේ රටේ දූ දරුවන්ගේ දරුවන් වෙනුවෙන් මාලිමාව ඉදිරියේ කතිරිය සලකුණු කරලා මාලිමාවේ අපේක්ෂක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති දුරයට පත් කර මේ වෙනස දුදු කිරීමට ඔහුට බාර දෙමු කියා ඉල්ලීම ඔබ වෙත ඉදිරි කරමින් මම ලියනවා ඔබට පොරොත්තු වෙමි.